ලංක කණ්ඩයි මෙවර 16 වනතාවට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය තුළදී ඉතාම හොඳින් දස්කම් දක්වමින් ලෝක වාර්තා තබමින්ම තරගාවලිය ඉදිරියටම ඇදීමෙන් තමයි තිබෙන්නේ. මේ වනුඩ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ තරඟ දෙකක් වගේම සුපිරි හතර දෙනාගේ තරඟ වටේදී පැවති පළමු තරඟය ජයගෙන හොඳ මානසිකත්වකින් ආසියානු කුසලාන සුපිරි හතර දෙනාගේ තරඟ වටේ ලකුණු ස්ථානයේද දෙවන තැන පසු වෙනවා. මෙම තරගාවලිය තුළදී දස්කම් දක්වූ ක්‍රීඩකයන් වගේම ආබාධක ලක් වූ ක්‍රීඩකයන් සමගින්ම මෙවර ඉන්දියාව පැවැත්වෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 15 දෙනෙක් ඇතුළත් සංචිතයක් මේ වන විට ක්‍රීඩාමිතිගේ අනුමැතිය වෙනුවෙන් යොමු කොට තිබෙන බවට තමයි සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ. ඉතින් මේ ඇති කනගාටුදායක තත්ත්වයට පත් වී තිබෙන්නේ පසු ක්‍රීඩා නිමව LPL තරගාවලිය තුළදී පන්දුවෙන් පිත්තෙන් වගේම පන්දු රැකීමෙන් දස්කම් දැක්වූ මේ වනට ශ්‍රී ලංකාව සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන ඇන්ජලෝ මැතිව්ස්ට මෙවර ලෝක කුසලාන සීනිය බොඳ වී යාමයි. මන්දෝ බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියා මෙවර ඉන්දියාව පැවැත්වෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ඔහුගේ උපරිමය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්න. නමුත් මේ විදිහට නම් කොට තිබෙන ක්‍රීඩකයන් 15 දින අතරට ඔහුගේ නම ඇතුළත් නොවීම ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේ විදිහට නම් කොට තිබෙන ක්‍රීඩකයන් 15 දින දිහා බැලුවාම එක්දින තරඟවලට අවශ්‍යම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද මගහැරී ගිය බවක් තමයි අපට පෙනියන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝන් ක්‍රීඩකයන්ට තමයි වැඩි අවස්ථාවක් ලබා දී තිබෙන්නේ. අපි හිතනවා මෙම ක්‍රීඩකයන් 15 දින අතරට හොඳ අත්දැකීම් තිබෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ සිටීම ඉතාම වැදගත් වෙයි කියලා. කොහොම නමුත් ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් වගේ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මත්සංග වගේම ලහිරු කුමාර යන ක්‍රීඩකයන් අතරින් ලහිරු කුමාරට එක්දින ලෝක කුසලාන සංචිතයට එක්වීමට අවස්ථාවක් ලැබිලා ඒ ඔහුගේ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම නිසායි. ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවා තිබෙන්නේ කසුන් රාහිතයි. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව එක්දින තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හොඳ මෙහෙයක් ඉටු කර වගේම T20 තරඟවලදී හොඳින් දස්කම් දැක්වූ චාමික කරුණාරත්නටත් මෙම ක්‍රීඩකයන් 15 දින අතරට අවස්ථාව නොලැබීම නම් කනගාටුදායක තත්ත්වයක් ලෙස තමයි අපට දකින්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් වනිදුට චමීරට වගේම ඩිල්ෂාන්ට මෙම ක්‍රීඩකයන් 15 දින අතරට එක් වෙන අවස්ථාව උදව් වෙයි තිබෙනවා. ඉතින් මේ විදිහට හැලැප්පීම් කැපීම් කෙටින් මැද්දේ නම් කොට තිබෙන ක්‍රීඩකයන් 15 දින වන්නේ දසුන් ශානක, පැතුන් නිස්සංක, දිමුත් කරුවාරත්න, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, කුසල් ජනිත් පෙරේරා, ධනංජය සිල්වා, සදීර සමරවික්‍රම, වනිදු අසරංග, දුනිත් වෙල්ලාලගේ, මයිස් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, දිල්ෂාන් මත්සංක වගේම මතීස පතිරණාන ක්‍රීඩකයන් 15 දෙනා තමයි මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කොට තිබෙනවා යයි සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ. ඉතින් අයි බලමු ක්‍රීඩාමිතිගේ අනුමැතිය මෙම සංචිතයට ලැබෙයිද ලෙසෙත් නැත්නම් වෙනස්කම් සහිතව මෙම සංචිතය නැවතත් ඉදිරිපත් කරාවිද කියලා. ඉතින් ක්‍රීඩාශීල ඔයාලට හිතන විදිහට මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සිටිය යුතුද? ඒ සිටිනවා නම් කුමන ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් විය යුතුද? ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් එකේ ලියන්න අමතක කරන්න.